ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත විදුලි බල පනත නිසා පාර්ලිමේන්තුවත් උණුසුම් අදම කරගන්න මොකද්ද තියෙන හදිසිය you better go through the standing orders රංගෙගේ හිසයි හොරා දාලා බලන මුට්ටියයි දෙකම එකම හැඩේ හිස් කලගෙඩි බව අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් විදුලි බල පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා. පනත් කෙටුම්පත දෙවන වර කියවීමේදී සම්මත වුණේ වැඩි ඡන්ද 44කින්. පනත් කෙටුම්පත දෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 59ක් පමණයි. ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභා වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒ වාර්තාව මන්ත්‍රීවරුන්ට පරිහරණය කිරීමේ ඉඩ ලබා දිය යුතුයි කියන අදහස තමයි මේ ස්ථාවර නියෝගයේ තියෙන්නේ. මේ පිටු 11ක් කියව ගන්න බැරි නම් ඒ අධිනීතිඥකම පැත්තකට දාන එක තමයි තියෙන්නේ. අදම කරගන්න මොකද්ද තියෙන හදිසිය? සාධාරණ කාලයක් ලබා දෙන මේක මරණාධාර සමිතියක් නෙමෙයි මේක පාර්ලිමේන්තුවක්. මේක කලින් කිව්වනම් දින 4ක් ගන්න තිබ්බා කතා නැකතුමනේ. පක්ෂනාගරසීමේදී මම තව දවසක් ඉල්ලුවා ඔබතුමාට මතකේ තියෙන. නමුත් දුන්නේ නෑ. එතුමා කියන්නේ මරණාධාර සමිතියකටත් මම සුදුසු නෑ කියලා. එතුමලගේ පක්ෂේ නායකයෝ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රජ ජනාධිපතිතුමා සහ බෙසිල් රාජපක්ෂ එතනින් මාව පත් කරේ. දැන් සෞභාගයේ දැක්මට අනුකූලද මේක? ජූලි මාසේ පළවෙනිදා ඉඳලා අපි කරන්න බලාපොරොත්තු වෙන මිල අඩු කිරීම අපි යෝජනා කරලා තියෙනවා. 0.35 අතර වුන්ට දැන් අය කරන්න ඒකකයකට රුපියල් 8යි. ඒ රුපියල් 8 රුපියල් 6ක් කරන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. 30යි 60යි අතරේ රුපියල් 9ක් දක්වා යෝජනා කරලා තියෙනවා. ඒකක 60යි 90යි අතරේ රුපියල් 18 දක්වා අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. එහෙම ඒකක 120 දක්වා ඒ 50ක රුපියල් 30 දක්වා අඩු කරන්න. මහජන උපිතා කොමිසම පුළුවන්. ඔවුන් තව හිතනවා නම් තව අඩු කරන්න පුළුවන් කියලා අපි ඒකටත් සහයෝගය දෙනවා. මේක එකක් වෙනවා. මේ පනතාවට පස්සේ ওই වෘත්තීය සමිතිය නම් ඔක්කොම ටික නැති වෙනවා කියන එකත් විදුලි බල මණ්ඩලය ඇතුලේ මට කියන්න පුළුවන්. ඒකට මම නම් සතුටු වෙනවා. ඔබතුමාට බලය තියෙන්න ඕනේ. හැබැයි ඔබතුමා පෞද්ගලික අංශයක විධායක නිලධාරියෙක් නෙවෙයි. ඔබ පත් වෙලා ඉන්නේ අයිතිකාරය හැටියට නෙවෙයි. මුරකරුවෙක් හැටියට. මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟදී කිව්වා පෞද්ගලික කරණයට විරුද්ධයි කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මේ පැත්තේ ඉන්නේ. අද ඔසවන්න බැරි වෙනවා. ඇඳගෙන ඉන්න එක තමයි ඔසවන්න වෙන්නේ අද. පනත හරහා මේ ශේෂ්ත්‍රය බරපතල විදියට පොලිටිසයිස් වෙනවා. රෙගියුලේටරගේ බලය ඉවත් කරලා ඇමතිවරයාගේ බලය ශක්තිමත් කරනවා. අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කරන කිසිම දෙයක් නැහැ මේ පනතේ. පාරිභෝගික ආරක්ෂා වීම ගැන බොහොම දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබෙන්නේ. මේ කියන්නේ ඇමතිවරයාට බලතල අපිට ඇමතිවරයා නෙමේ මොන යකාට ගියත් අපිට වැඩක් නැහැ. පාරිභෝගිකයට අවශ්‍ය කරන තමන්ට අවශ්‍ය කරන සේවය සහ තමන්ට දරා ගන්න පුළුවන් විදුලි බිල. ලක්ෂ 13ක් කනෙක්ෂන් විසන්ධි කරලා තියෙනවා. කවුන්ට්ස් 126000ක් සම්පූර්ණයෙන් බහලා ගාලා. පාරිභෝගික ඇමතිතුමා දැන් කොහොම මුල බිල අඩු කර ගැනීම තමයි මේකේ ප්‍රතිපත්තිය. දෙසැම්බර් මාසේ තිබ්බා විදුලියේ බිල අඩු කරන්න. හැබැයි අඩු කරේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අපේ ව්‍යවස්ථාව අනුව අපේ ඇමතිවරුන්ට එන බලය. ඒක තමයි කාංචනටත් එන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනවරම ලැබුණේ විකුණලා තියෙන රාජ්‍ය දේපලත් නැවත පවර ගන්න. වත්මන් රනිල් රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව 69 ලක්ෂයක් ජනතාවගේ ජනවරමට පස්සහරවල තමයි අද මේ විදුලි පනත ගෙනල්ලා තියෙන්නේ. අනතේ අඩංගු තුල සිද්ධ වෙන්නේ පෞද්ගලික අංශ ඒකාධිකාරියක් ඇතිගරි. මේක ඉන්දියාවේ අදානි කම්පැනියට දෙන්න ගෙනාපු පනත. අපේ තෙල් ටික ඉන්දියන් සමාගමට, චීන සමාගමට, ඇමරිකන් සමාගමට දීලා දැන් තරංකාරීත්වය ඇතුලේ තෙල් මිල අඩු වුණාද? තෙල් මිල 3-4 ගුණයකින් වැඩි වුණා. ඉංග්‍රීසි වර්ෂන් එකේ තියෙනවා with the concurrence of the minister propose amendment with the consent of the minister. මේක සිංහලෙක ඊට තමයි. අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කියලා දාලා ඊළඟට අමාත්‍යවරයාගේ අනුදැනුම ඇතිව කියලා දාලා ඊළඟට සම්පූර්ණ වැරදීනේ. මේ පනත තියෙන කැබිනට් එකට තීරණයක් ගන්න පුළුවන් වෙන රටක් සමග පද්ධතිය එකතු කරනවා නම්. හැබැයි අපි කියනවා ඒ ප්‍රතිපත්තිය තීරණය ගත්තට නියාමනය කරන අධිකාරියට බලය තියෙන්න ඕනේ කොන්දේසි මොනවද කියලා තීරණය කරන්න. අදානිට අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. හැබැයි අදානිගේ ඇමරිකන් ඩොලර් 7.826ට ගන්න එක සාධාරණද? හැමදාටම අපි ගෙවන්න ඕනේ නැහැ 8.26ක් අවුරුදු 20කට. තමන්ගේ මිත්‍රයන්ට ඕන නිසා, කොම්පැනිකාරයෝ කියන නිසා, වික්‍රමසිංහ කැමති නිසා, විජේසේකර කැමති නිසා ලංකාවේ නීති හදන්න බෑ. අපි දනවා LNG බලාගාර 5ක් කඩාකප්පල් කරා. එහෙනම් මුර්තිය සමිතිය වලට කියන්නට ඕන ජනාධිපතිවරණයට ඇවිල්ලා ඡන්දය ආලා
ඔවුන්ට රටපාලනය කරන්න දෙන්න කියලා. වෘත්තීය සමිති වලට අවශ්‍ය විදියට රටපාලනය කරන්න ඉඩ දෙන්නට බෑ. දැන් මේ පනතෙන් බොහෝ දුරට ප්‍රතිපත්ති සකසන්නාට, ඇමතිතුමාට, විධායක බලයට විශාල බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, නියාමන අධිකාරියට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා 2009 වසරේ පනතෙන් ලබා දීපු විශාල බලතල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. පුදුම පාර්ලිමේන්තුව මේ කාලයේ මදි කියලා මේ සියලු මන්ත්‍රීවරු වෙනුවෙන් අපි ඉල්ලීමක් කරා තව දවසක් දෙන්න කියලා. කතානායකතුමා කියලාලු මට විනාඩි 5ක් දෙන්න කියලා. තව දවසක් විවාදී ඉල්ලුවම මට විනාඩි 5ක් අල්ලා සද්ද වෙනවා. දැන් ඡන්දේ පාවිච්චි කිරීමේ අවස්ථාව දෙවෙනිවර කියවීමට පක්ෂව කොළපාට විපක්ෂව රතුපාට. ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සඳහා පක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 103යි, විපක්ෂව ලැබූ ඡන්ද සංඛ්‍යාව 59යි, ඡන්දය දීමේ වැලකිලි සංඛ්‍යාව 0යි. ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ වැඩි ඡන්ද 44කින් සම්මත වී ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 518 වෙනි ටෙලිවැකිය. ඔබට මතක ඇති එදා ජේ.ආර්. ජයවර්ධනගේ අතිශය ජනප්‍රිය ප්‍රකාශය. විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කරමින් එදා ජේ.ආර්. ජයවර්ධන පැවසුවා, මට බැරි ගැහැණියෙකු පිරිමියෙකු කරන්නත් පිරිමියෙකු ගැහැණියක කරන්නත් විතරයි කියලා නේද? ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණිය කරන්ටයි විතරයි කියලා යාට බැරි. ඒ කියන්නේ ජේ.ආර්. එදා හදාගත්ත විධායක ජනාධිපති බලතල සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඔහුට ඕනෑම දෙයක් කරන්ට පුළුවන් කියන එක තමයි ඔය සරල සිංහලෙන් කිව්වේ නේද? එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිතව, ඒ කියන්නේ දිනයක් නැතිව ඉල්ලා අස්වීමේ ලිපි පවාරගෙන ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ සාක්කුවේ දාගෙන හිටියා ඕන වෙලාවක අස්කර්ලා දොට්ට දාන්න. එදා UMP මන්ත්‍රීවරුන් කීකරු බලු කුක්කන් වගේ තමයි ජේ.ආර්. වටා දැවටෙමින් හැසුරුනේ. හොඳේ සියල්ල අනුමත කළා, ඕන දෙයකට අත ඉස්සුවා. හොඳේ එදා ජේ.ආර්. ජයවර්ධන ගත් සමහර තීන්දුව තීරණවල සාපය අදත් සමස්ත රටම විඳවනවා. හොඳේ මේ එහි දෙවන පරිච්ඡේදය හරිය මේ ජේ.ආර්.ගේ අවතාරය හරිය. ඒ බව මීට පෙරත් ටෙලිවැකි ගණනාවකින්ම කිව්වා. මේ ඉන්නේ ජේ.ආර්.ගේ බෑන. ආසියාවේ කපටි නරියා ලෙස තමයි එදා ජේ.ආර්. ජයවර්ධනව හැඳින්වුවේ. මේ ඉන්නේ ඔහුගේ බෑන. එදා ජේ.ආර්.ගේ සාක්කුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තිබුණා වගේ තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති ළඟත් පොහොට්ටුවේ සෙට් එක හැසිරෙන්නේ. හොඳේ පොහොට්ටු මන්ත්‍රී සෙට් එක අද නයාමල අහිකුන්ටිකෝ වගේනේ. ආයේ රාජපක්ෂ කෙනෙකුට දිනන්ට බෑ කියලා හොඳටම දන්නවා. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ හැර අන්සරණක් මේ නඩේට නෑ. හරියට සිග්නල් කණු වගේ, ඔය කොළපාට රතුපාට කහපාට ඔය සංඥා දෙන සිග්නල් කුල්ණු වගේ. රනිල් වික්‍රමසිංහගේ පැත්තට ඕන වෙලාවක කොළේ එළිය පත්තු කරගත්ත ගමන් තමයි මේ උන්දලා සෙට් එක ඉන්නේ. රනිල් වික්‍රමසිංහත් ඒක දන්නවා. ඒකයි ඔහු අද තමන්ගේ මාමගේ ව්‍යවස්ථාවටත් එහා යන්ට බය නැතුව වැඩ කරමින් ඉන්නේ. හරිය ඔහු දන්නවා පොහොට්ටුවේ සිග්නල් කණු ඕනම දෙයකට කොළ එළිය පත්තු කරනවා, අත උස්සනවා, අනුමත කරලා දෙනවා කියලා. ඒකට හොඳම උදාහරණේ අප එදා ඔබට කිව්වා මතකද? ඒ තමයි පළාත් පාලන මැතිවරණයේ කල් දාපු වෙලාවේ අපි ඔබට ඒ ගැන කතා කළා ටෙලිවැකියෙන්. ඔහු ක්‍රියා කළ ආකාරය, ජනාධිපති රනිල් එදා පාවිච්චි කරපු වචන මතකද? පළාත් පාලන මැතිවරණයේ කල් දමමින් ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී කිව්ව මේ කතාව. විවාදීල්ුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. දැනට මුදල් නැහැ. ඒ දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දේ තියන්න මුදල් නැහැ. ඡන්දය කල් දාලා නෑ. කල් දාන්න ඡන්දයකුත් නෑ නේද? සමහරුන්ට මේ ප්‍රකාශය හුදු හාස්‍යයට කරුණක් වුණාට මේ ප්‍රශ්නය
අධිකරණයේ දක්වා ගිහිල්ලා තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම පිළිබඳ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර ඇති පෙත්සම ඊයේ විභාගයට ගැනුණා. එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙන්න මෙහෙම කියනවා. කවර බාධක පැමිණියත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ පරම වගකීමයි කියලා. හොඳේ පරම වගකීමයි කියලා. දැන් මෙහිදී මැතිවරණ කොමිසම මොකද කියන්නේ? මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියනවා පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට විධායකය. විධායකය කියන්නේ ජනාධිපතිට. ජනාධිපති තනතුරට අදනම් රනිල් වික්‍රමසිංහට. විධායකය මේ ඡන්ද විමසීම අඩාල කිරීමට හිතාමතාම කටයුතු කළා කියලා. සාලිය පීරිස් මැතිවරණ කොමිසම වෙනුවෙන් කියනවා. ඒ කියන්නේ මැතිවරණ කොමිසම ගරු අධිකරණයට කියනවා ජනාධිපතිවරයා තමයි පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම හිතාමතාම අඩාල කළේ කියලා. දැන් අපි අරන් බලමු ඔය රංගේ බණ්ඩාරමේ ළඟදී දාපු මුට්ටිය. මතකද එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර ඊයේ පෙරදා මුට්ටියක් දැම්මා නේද? ඒ භයානක මුට්ටියක්. හොඳේ අහන්නකෝ ඒ කතාව. මේ අසීරු අවස්ථාවක මැතිවරණ වලට නොයා ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් දෙකම අවුරුදු දෙකකට කල් තබන්න, ඒක සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන්න, තව වැඩිමනක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකට ගිහිල්ලා ජනමත විචාරණයකින් මේ තවත් තහවුරු කර ගැනීම වඩාත් ප්‍රායෝගික වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මේ සිදු කළ යුතුයි. හොරා ගේ බිඳින්ට පෙර බිත්තියේ සිදුරක් හදලා ඔළුව වගේ මුට්ටිය දානවා ගේ ඇතුළට. ගේ ඇතුළේ අය ඇහැරලා හිටියොත් හොරාගේ ඔළුව කියලා ආංගර මුට්ටියට ගහනවා. හොඳේ රංගෙගේ මුට්ටියයි ඔළු ගෙඩියයි දෙකම එක වගේ. හොඳේ එක විදිහයි. ඇතුළ හිස්. හරිද? ඇතුළ හිස්. ඒ වුණාට ගේම තියෙනවා, ගේම ප්ලෑන් කරලා තියෙනවා. හරිය රංගේ මේ දාපු මුට්ටියේ අර්ථය ජනාධිපතිවරණයේ කල් දාගන්න එක, මහමැතිවරණයේ කල් දාගන්න එක. මොකද්ද රංගෙට තියෙන උවමනාව? මැතිවරණයේ කල් දාගන්න සැබෑ උවමනාව තියෙන්නේ ජනාධිපතිවරණයේ විශේෂයෙන්ම කල් දාගන්න සැබෑ උවමනාව තියෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහට. හරිද? ඒ විතරක් නෙමෙයි, ඔහුට විතරක් නෙමෙයි, ඔහු වටා සිටින සිග්නල් කණු වගේ නයාමල අයිකුන්ටික සෙට් එකටත් ඒ ඌමනාව තියෙනවා. ඇයි ඡන්දයක් පවත්වන තියක් ගමියන්ටවත් බැරුවනි මේ සෙට් එකේ ඉන්නේ නේද? මේ සෙට් එක එච්චරට අනාතයි. අමතක කරන්න එපා, පළාත් පාලන ඡන්දයේ කල් දමමින් මේ නඩේ රටේ ජනතාවගේ ප්‍රධානතම මානව අයිතිවාසිකම අභියෝගයට ලක් කළා. දැන් හදන්නෙත් ඒ ජාතියේ සෙල්ලමකටමයි. එදා JR ලාම්පු කලගෙඩි සෙල්ලම දැම්ම වගේ රනිල් වික්‍රමසිංහත් ලබු ගෙඩියයි පොල් ගෙඩියයි හරි වගේ මොනයම්ම හෝ සෙල්ලමත් දාන්ට පුළුවන් කියන එක අමතක කරන්න එපා. හොඳේ අද ටෙලිවිකිය අවසන් කරන්නේ මේ හැමෝම මේ පාර පරදින්න බයයි. මේ පාර පරදින්න බයයි. මෙවර ලබන පරාජය බොහෝ විට නතර විය හැක්කේ හිරගෙදර යකඩ කූරු ගනින තැනක. හොඳේ ආන් ඒ නිසා මේ සෙට් එකම ඡන්දෙට බය බව පවසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මෙන් නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.